ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමයි ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමයි අතර ක්‍රිකට් තරගාවලිය පටන් ගන්න කලින් කණ්ඩායම් දෙකේම පුහුණුකරුවෝ වෙනස් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රතිකරුව පුහුණු කරන්න අලුතින් එකතුණු හෂාන් තිලකරත්න තරගාවලියේ භාගයක් යද්දීම මොනවද කළේ කියලා අහන තරමට ශ්‍රී ලංකා ප්‍රතිකරුව දුර්වල වුණා. ඒකට ඉතින් හෂාන්ට කරන්න දෙයක් නැහැ තමයි. මොකද හෂාන් මේ වගකීම අරගෙන ලොකු කාලයක් වෙන්නේ නැහැනේ. තරගාවලියේ හෂාන්ගේ ගෝලයෝ බැට් කරපු විදිය ගැන හෂාන්ටත් තියෙන ලැජ්ජාවක්. තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දිය පන්දු යවන්නන් හමුවේ අසම්මත පාරවල් ගහන්න ගිහින් අවුට් වෙන විදිය ගැන හෂාන්ට තියෙන කලකිරීමක්. හෂාන් කියන්නේ පුහුණු වීම වලදී ඒ පාරවල් පුහුණු කළාට මැච් එකකට ගියාම මේ පාරවල් නොගහ හිටියනම් හොඳයි කියලා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වගේ පාරවල් වලට අපි යන්නෙම නැහැ. ඔවුන් බොහොම අපරිණිත භාවයක් පෙන්වුවා. ඒ වගේම නරක පාරවල් වලටත් ගියා. අපි අශ්වින් සහ ජඩේජා හිතේ තබාගෙන මේ පාරවල් පුහුණුණා. ඒත් හරස් පාරවල් ඉතාම නුසුදුසුයි. ඒවා ක්‍රීඩා කළ යුතුව තිබුණේ නැහැ. හෂාන් කියන විදියට ලංකාවට තා වැටෙන්න තැනක් නැහැ. ලංකාවේ ක්‍රීඩකයෝ මේ පරාජයන් වලින් ඉගෙන ගන්න ඕන කියලා තමයි හෂාන් කියන්නේ. ඇත්තටම අපිට පහළට යන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ උඩට එන එකයි. අපේ පිටිකරුවන් ක්‍රීඩා කරපු ආකාරය ගැන සෑහීමකට පත්වන්න බෑ. අපි දැන් ක්‍රිකට් නොගැහුවත් හැමදාම ඉගෙන ගන්නවා. ඒ වගේ මේ අයත් මේ දේවල් ඉගෙනගෙන ඉදිරියට යනකොට ජයග්‍රහණ ලැබේ. හැමෝම වැරදි කරනවා. අවශ්‍ය වෙන්නේ වැරදි අඩු කර ගැනීමයි. ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලින් පහුගිය කාලේ පරාජයන් ගොඩක් ලැබුණත් අපි මේ වෙලාවේ කරන්න ඕන ක්‍රිකට් කණ්ඩායම තනිකරන එක නෙවෙයි. පුළුවන් තරම් කණ්ඩායම එක ඉන්න එක තමයි කරන්න තියෙන්නේ කියලායි හෂාන් කියන්නේ. හොඳින් ක්‍රීඩා නොකරද්දී ඔබට ඕනම දෙයක් කියන්නට පුළුවන්. හැබැයි මේක තමයි වෙලාව ඔවුන් පසුපසින් ඉඳලා ඔවුන්ට ධෛර්යය දෙන්න. ඔවුන් ක්‍රීඩා කරන්නේ ලෝ අංක 1 කණ්ඩායම එක්කයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරුවා කියන්නේ අන්න ඒ වගේ කතාවක්. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝ වල පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම වීඩියෝ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.